सुबह दवसा को बेटा सुपुरुद परिधि थरुपलस मतिन ओबे आलिंदेट ओब आदरेकरण लंकावे दक्ष जनप्रिय विविध शेष्ट्रीय निरूपणेकरण कलाकारुवन एवगे ओउन्गे नम बबलपु विनत पुद्गलीन मम हेमदामत वगे ओबे आलिंदेट रेगेनावा अदत मम सुदानम वेला इन्नो लंकावे दक्ष जनप्रिय कलाकारिण्यक ओबट हंदुनला देन्न ऐ नमिन नदीका संजीवनी आई भवन नदी आई भवन जयनी ඉතින් කොහොමද මේ දවස්වල හොඳින් ඉන්න ඇත්තටම ටිකක් කාර්ය බහුලයි නදීකා සංජීවනි නදීකා සංජීවනි කියලා කියන්නේ කවුද නදීකා සංජීවනි කියන්නේ ඇත්තටම වෘත්තීය රූපලාවන්‍ය ශිල්පිනියක් ඊට අමතරව කලාවටත් සහභාගී වෙනවා නිරූපණ ශිල්පිනියක් හැම පැත්තම බැලන්ස් කරගෙන යනවා හැම පැත්තම බැලන්ස් කරගෙන යනවා ඔබ කියන ඔබ රූපලාවන්‍ය ශිල්පිනියක් කියලා. නමුත් අපි ඔබව දකින්නේ කලා නිර්මාණ හරහා. කොහොමද නදීක ඔබ මේ ශාස්ත්‍රයට පිවිසෙන්නේ? ඇත්තටම ජයනි මම වෘත්තීය රූපලාවන්‍ය ශිල්පිනියක් තමයි. නමුත් මම කලාවට ගොඩක් ආසයි. ඒකෙන් මම නිරූපණයට සහභාගී වුණා. ගොඩක් බ්‍රයිඩල් ෂෝස්, කැෂුවල් ෂූට් ඒව තමයි මම මුලින්ම කරේ. ඊට පස්සේ මම ෆොටෝ ෂූට් එකකට ගිහිල්ලා මම අඳුරගත්තා ජෝට් ලලන්ත කියලා අයිය කෙනෙක් අපිත් එක්ක අපේ ෆැමිලි එකත් එක්ක ගොඩක් හිටවත් ඒකෙන් මට දවසක් මෙයා මම සැලෝන් එකේ වැඩ කර කර ඉන්න ගමන් මට කතා කරලා මගෙන් ඇහුවා නංගි ඇඩ් කරන්න කැමතිද එහෙම කියලා ඊට පස්සේ මට ඇත්තටම හීනයක් වගේ දැන් ආසාවෙන් හිටියා ගොඩක් ඒත් මට එහෙම චාන්ස් එකක් ලැබුණේ නැහැ මොකද අපි ඒ ෆීල්ඩ් එකේ කවුරුත් අඳුරන්නේ නැහැ ඊට පස්සේ තමයි මම මේ මම ඒ වෙලාවේ ඇත්තටම හස්බන්ඩ් කෝල් එකක් අරන් මං ඇහුවා මෙහෙම ජූඩ් අයියා අහනවා මොකද කියන්නේ ඉතින් හස්බන්ඩ් ඇත්තටම ගොඩාක් ආසයි ඒ ෆීල්ඩ් එකට එයා තමයි සැලෝන් කෝස් කරන්න ඒවා ඒ මාව ඒ පැත්තේ යොමු කරන්න කලාවට යොමු කර එයා තමයි ගොඩක්ම ඉතින් එයා කැමති නිසා එයා මං අහපු ගමන් එයා කිව්වා කමන්නේ මම දැන් අද හවස වේ ලස්සන කොහොම හරි ඒ මේ එන්කවුන්ටර් කියලා ඩ්‍රාමා එක ඒකේ මේ හවස තමයි ෂූටින් දාලා තිබ්බේ නයිට් ෂූට් එක ඊට පස්සේ හස්බන්ඩ් කෝ කමන්නේ ඔයා කැමති වෙන්න අපි ගිහිල්ලා බලමු දැන් මං අලුත්ම ශේෂ්ත්‍රයන් ඉතින් මම දන්නේම නැති පැත්තා එයාගේ කමන්නේ මමත් ඉන්නවනේ අපි යමු කියලා ඊට පස්සේ එදා කොහොම හරි හස්බන්ඩ් උතේලාසෙන් ගෙදර ආවා ඊට පස්සේ මම බබාවත් අරගෙන එහෙමම ෂූට් එකට ගියා කැමති වෙලා අයියට කිව්වා මං එනවා එහෙනම් කියලා हमारा पास याद थी आसती मट मम सटी पास मट एक पास मट को ग्राम आराधना लेना आराधना लक्ष्य करें मम्मेट आसना मम भयाते चकते मट पुड़वा मेक कर දන්නෙම නැති ඒ කියන්නේ මම ඉගෙන ගන්න කාලෙවත් ඒ ගැන මුකුත් හදාරලා තිබුණ නැහැ මේ නමුත් ඉතින් දැන් කරගෙන යනවා ඇති වැඩ ටික හරි ඔබ කිව්වා මුලින්ම කතා කරපෙලේ දරුවත් අරගෙන තමයි ෂූටින් එකට ගියේ කියලා අපි ඔබේ පවුල ගැන පොඩ්ඩක් කතා කරමු මගේ ජයනි හස්බන්ඩ් චමින්ද සමන් පාදුක්ක මට එක පුතෙක් ඉන්නවා එයා දැන් අවුරුදු 11ක් ඒ දෙන්නගෙන් ඇත්තටම ලොකු සපෝට් එකක් තියෙනවා මේ මේ ෆීල්ඩ් එකට ඕ ගොඩක් වෙලාවට ඉතින් මම ඇත්තටම කාර්ය බහුල වුණාම ඒ ගොඩාක් පුතාගේ වැඩ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි තමයි ගොඩක් කරන්නේ ඒ දෙන්නගෙනුත් ලොකු සපෝට් එකක් තියෙනවා පුතාගෙන් ඇත්තටම දැන් ලොකු කරදරයක් නැහැ දැන් එයා ලොකුයිනේ ඔව් එයා තාසයි ඉතින් ඩ්‍රාමා වල එහෙම අම්මව දැක්කහම ඉතින් ඒකේ දකිනකොට ගොඩක් ආසයි යා හරි ඔබ කිව්වේ ඔබේ අලුත් පවුල ගැනනේ අපි ඔබ ළමා කාලයට ගියොත් ළමා කාලේ ජයනි මට එච්චර ලොකු සුන්දර මතකයක් නැහැ මොකද මගේ
පොඩි කාලෙම අම්මයි තාත්තයි දෙන්න නැති වුණා ඒක නිසා දැන් මට නංගි කෙනෙක් ඉන්නවා එයාත් මැරි ඉතින් අපි ඉතින් ස්කෝලේ ගිහිල්ලා හගෙනගෙන ඔබේ ගම් පළාත ගම මං අනුරාධපුරේ ගල්ගම ප්‍රදේශයේ අනුරාධපුරේ ඉඳලා විවාහයෙන් පස්සේ තමයි කොළඹට එන්නේ ඔව් කොළඹට ආවේ මම විවාහ වෙන්න කලින් මෙහි ප්‍රයිවට් කම්පැනි එක ජොබ් එකක් කරා ඒකෙන් පස්සේ තමයි හසුබඳු හම්බුනේ හරි ඔබට දැන් ඔබ කියපුව ආකාරයට ඔබේ ස්වාමි පුරුෂයා ලොකු සහයෝගයක් ලබා දීලා තියෙනවා කලාවට පිවිසෙන්න ඔහුගේ ආසාවක් සහ ඔබේ පිටිපස්සෙන් ඉන්නවා කියලා ඔබට දැනෙනවා එතකොට ඔබට මේ ගමන යන්න හරිම පහසුයි පුංචි කාලේ තිබුණ හීනෙකුත් නෙමෙයි ඔබ බියුටිෂියන් කෙනෙක් කියලා කිව්වනේ ඔව් අහමු සිදුවීමක් දැන් නමුත් ඔබ මේ දේ ලස්සනට කරගෙන යනවා අපිට කලා නිර්මාණ හරහා ඔබව දකින්න ලැබෙනවා ඔබට මේ ශේෂ්ත්‍රයේ අමතක නොවන සිදුවීම් ඇති ඇත්තටම අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනවා එහෙම එකින් එකට කියලා එහෙම ලොකු මතක යන්නේ නැහැ අමතක නොවන සිදුවීම් කියන්නේ මම ඇත්තටම මේ දැන් ටෙලි ඩ්‍රාමා කරනවානේ මම ගොඩක් ආසයි චිත්‍රපටයකට සහභාගී වෙන්න මගේ ආසාව තිබුණා ඊට පස්සේ කොහොම හරි දැන් ওই ශේෂ්ත්‍රයට ගිහින් ගිහින් අපි ගොඩක් අය වඳුරනවානේ අඳුරනකොට මේ ආඩ් ආඩ් ඩිරෙක්ටර් කෙනෙක් හිටියා මේ වාස්කේ අය කෙනෙක් ගැන සම්පූර්ණ මතක නැහැ මේ එයා තමයි මට කෝල් එකක් දීලා නම් මට කිව්වා නංගි මෙහෙම සර් කෙනෙක් ඉන්නවා යාගේ ෆිල්ම් දෙක තුනක් ඉස්සරහට තියෙනවා ඔයාලට පුළුවන් නම් සර් ඇවිල්ලා හම්බෙන්න කියලා ඉතින් මං එදා සැලෝනේ කියලා ගොඩක් කාර්ය බහුල දවසක් මං කිව්වා අයියේ මම රෑ හරි මම එන්නම් මට ගොඩක් ආසාව තිබුණානේ ඊට පස්සේ මම රෑ හරි මම එන්නම් මේ සර්ව හම්බෙන්න කිව්වහම මේ හරි නංගි කමන්නේ අපි රෑ වෙනකම් ෂූට් එක යනවා ඔයා ඇවිල්ලා හම්බෙන්න මෙහෙට ෂූටින් පටන් ගන්න කියලා ඊට පස්සේ තමයි මේ මට ඇත්තටම ගොඩාක් නිහතමානී ගොඩක් හොඳ සර්කෝ හම්බුනා කමිනේ වවිතාරන සර් ෆීල්ඩ් එකේ ගොඩක් අවුරුදු 20ක් විතර වැඩ කරපෙක් කෙනෙක් දැන් කොහොම හරි අවුරුදු 15ක් විතර වැඩ නවත්තලා තමයි දැන් ආයේ අලුතෙන් ශේෂ්ත්‍රයට ඇවිල්ලා තියෙන යාගේ ෆිල්ම් දෙක තුනක් දැන් ඉස්සරහට යනවා කරයි ඒකෙන් මට මම මේකප් ආටිස් කෙනෙක් එයා ඒකේ මේකප් ආටිස් වැඩ කරන්නේ මම මේකප් වැඩ හා හා ඒ කියන්නේ ඔබ ෆිල්ම් එකේ රඟපාන ගමන් මේකප් ආටිස් කියන එකත් කරනවා ඒකේ අනිත් කැරක්ටර්ස් වලට මේකප් කරනවා ඒක ඇත්තටම මට ලොකු අත්දැකීමක් මම හිතපුවත් නැති පැත්තක් මම බියුටිෂියන් කෙනෙක් නේ දැන් මේ අර වේශ නිරූපණය කියන පැත්ත ඇත්තටම මට ලොකු අපහසුන අර ඒක ඇත්තටම මේ අත්දැකීමක් මට ඇත්තටම ඉතින් දැන් මම ඊළඟ ෆිල්ම් එකෙත් මම තමයි ඉන්නේ ඒකත් මට ලොකු අත්දැකීමක් ඇත්තටම ශේෂ්ත්‍රයට ඒ කියන්නේ කලාවට අහම්බෙන් ඇවිල්ලා කලා ශේෂ්ත්‍රයේම වැඩ කටයුතු කරගෙන යන ගමන් ඒ ෆිල්ම් එකේම රඟපාන ගමන් ඒකේ වේශ නිරූපණ ශිල්පිනිය විදිහට කටයුතු කරන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම හරිම වාසනාවක් ඊළඟට ඔබට මේ ශේෂ්ත්‍රයට පිවිසෙනකොට ප්‍රවීණයන්ගෙන් සහායක් ලැබෙන්නේ නැති මොන වගේ සහායක්ද ඇත්තටම ජයනි මට මේ වෙනකොට ගොඩාක් ප්‍රවීණයන් හම්බෙලා තියෙනවා මම කරපු වැඩවලින් ගොඩක් අය ඇත්තටම අපිට ලොකු සහයෝගයක් දෙනවා අපි අලුත් අය කියලා දන්න නිසා වෙන්නේ නැති. දැන් ගොඩක් වෙලාවට ඉතින් ඇත්තටම අපිට නොතේරෙන දේවල් තියෙනවා. දැන් ඇඩ් කරනවා කියන්නේ නේ ජයනි ඩයලොග් එකක් කියාගෙන කියාගෙන යන එක නෙවෙයිනේ. අනේ මේ ඒ බලනවා හැම දෙයක්ම බලනවානේ සාමාන්‍ය. ඉතින් ඒකට අපිට මේ ඒගොල්ලෝ මේ මෙහෙම කරන්න නම්ගේ මෙහෙම කරන්න කියලා ඇත්තටම ගොඩක් වෙලාවට අපිට එහෙම ලොකු සපෝට් එකක් දෙන වෙලාවල් තියෙනවා. අනිවාර්යයෙන්. නම් වශයෙන් කියන්න බෑ. හැමෝම ඇත්තටම උදව් කරනවා අපිට ගොඩක්. අපි කලා කටයුතු වලට සම්බන්ධ වෙනකොට දැන් හතු පෙන්නා වගේ දැස්ලා නිර්මාණය වෙනවා බිහි වෙනවා. නමුත් අපි ඒක නඅධ්‍යනය කරලා යන්න ඕන. ප්‍රවීණයන්ගේ සහාය අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕන. එතකොට අපිට දිගු ගමනක් යන්න පුළුවන්. ඇත්ත. ඒක හරි. එතකොට ඔබ මේ දවස්වල දැක ගන්න පුළුවන් කොහොමද අපිට? කලා නිර්මාණ හරහා මොන වගේ නිර්මාණ හරහාද ඔබ දකින්න පුළුවන්? මේ දවස්වල දයරත්න රටගෙදර සර්ගේ ටෙලිග්‍රෑම් එකක් යනවා මේ රූපවාහිනී මම ඒක නම් වශයෙන් කිව්වොත් නම් වශයෙන් කියන්නේ මම ඊට තමයි සම්බන්ධ වෙන්නේ මේ
සර්ගේ රූපවාහිනිය යනවා කියලා තමයි ටෙලිග්‍රෑම් එක කිව්වේ. මේ ඊයේ පෙරදා දවසේ ෂූටින් 17 පටන් ගන්නවා. ඒ ඩ්‍රාම එක යන ටෙලිකාස්ට් වෙනවා මේ දවස්වල. අය මේ ගාමිණී අවිතාන සර්ගේ යකඩ දිනියෝ කියලා ෆිල්ම් එකක් ඉවර කරා දැන්. මේ ෂූට් කරලා ඉවරයි. ඒක දැන් ඉස්සරහට එන්න තියෙනවා. ටෙලිකාස්ට් වෙලා නැහැ. තාම ටෙලිකාස්ට් වෙලා නැහැ. ඒක තමයි ලොකු දෙයක් මම මේ දවස්වල හිම ලොකුට කරේ නැහැ සැලෝන් එකට සැලෙන් තමයි මම පරිබෝල නිසා නදීකා ඔබ අහඹු ගමනක් එන්නේ රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට කලාවට සම්බන්ධ වෙනකොට ඔබට අහඹු ලෙස ආරාධනාවක් ලැබෙනවා ටෙලි ඩ්‍රාමාවකට මේ අහඹු ගමනින් ආපු ඔබට මේ ශේෂ්ත්‍රය ගැන මොකද හිතෙන්නේ ඇත්තටම ජයන මේ ශේෂ්ත්‍රය ඇත්තටම සුන්දරයි समहर की मेक अमारे फील्ड के अन्न अमार मंगे पीलिगे हे मंगू गाने फील्ड के अवीला एक तमंगे अत तम अदेती है श्रेष्ठ अट सुंदरकर असुंदरकर तपिमा नत्ंग अभी अतर कलपना अभी हेमदेम हुदे नरक दे तोरा बीरगनी अन्मना अतम सुंदर ඇත්තටම සුන්දරයි අපිට ශේෂ්ත්‍රය ඕනම ශේෂ්ත්‍රයක අපිට රැඳලා ඉන්න පුළුවන් අපි ඒ ශේෂ්ත්‍රය ගැන අවබෝධයෙන් ඒ ශේෂ්ත්‍රයට පිවිසෙනවා නදීකා මන්ට ඔබත් එක්ක කතා කරන්න බොහෝ දේ තියෙනවා කාන්තාවන් දෙදෙනෙක් එකට එකතු වුණාම කතා කරන්න දේවල් නැද්ද නමුත් අපේ කාලය අපිට හරස් වෙලා මේ අවස්ථාවක් කරගන්න පුළුවන් ඔබට කවුරුහරි ස්තුති කරන්න ඉන්නවද ඔව් ජයනි මම ඇත්තටම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ හස්බන්ඩ්ට එයා මේ ශේෂ්ත්‍රයට මට ලොකු සහයෝගයක් දුන්නේ නැත්තම් මම ඇත්තට මේ ශේෂ්ත්‍රයේ මෙච්චර කල් රැඳෙන්නේ නැහැ. ඊට පස්සේ මම මුලින්ම ආයිස්තුතිවන්ත වෙන්න ඕනේ ජූටයියට. එයාගේ ආරාධනාව නැත්තම් මම මේ ශේෂ්ත්‍රයට එන්නෙත් නැහැ. ඊළඟට දැන් මට රංගනයටත් වේශ නිරූපණයටත් දෙකටම ආරාධනා කරපු ගාමිණී අවිතාන්සයට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. තව නම් වශයෙන් කියන්න ගොඩක් අය ඉන්නවා. දැන් මේ වෙලාවේ කාලය ප්‍රශ්නයක් වෙන හින්දා මම ඒ අය ගැන වැඩි කියන්නේ නැහැ. හැමෝටම මට උදව් කරපු නන් අයරුන් උදව් කරපු සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් නදීකට සමුදෙන ගමම්ම නැවත අලුත් දවසක තරු පළස මතින් තරුවක් ඔබ යාලින් දෙට රැගෙනීමේ බලාපොරොත්තුවේ සමුගෙන යන්න අවශ්‍යයි. ආයිබව නදීකා. ආයිබව ජයනි.